එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය දිහා බැලුවට පස්සේ එක්සත් ජාතික පක්ෂය අපිට මතකයි රයිල් වික්‍රමසිංහ අගමැතිවරයා නායකත්වයේ දරන එක්සත් ජාතික පක්ෂයේ 30 වතාවක් දිගින් දිගට ඡන්ද පරාජය වුණා. පළාත් පාර්ලිමේන්තුවරණ, පළාත් සභා මැතිවරණ, මහා මැතිවරණ, ජනාධිපති මැතිවරණ ඇතුළු සියලු මැතිවරණ පරාජය වෙච්ච පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය. ඒ පරාජය වෙන අවස්ථාවල් වලදී අපි දැක්කා සජිත් ප්‍රේමදාස අමතිවරයාව නායකත්වයට ගේන්න ඔහු වෙනුවෙන් කතා කරපු අයට සිද්ධ වෙච්ච දේ. සජිත් ප්‍රේමදාස මහත්තයා මොකද කරේ? ඔහු වෙනුවෙන් වෙනම කඳවුරක් හැදුවා. ඒ හඳපු කඳවුරේ සියලුම නායකයන්ට එක්සත් ජාතික පක්ෂයේ රයිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් හම්බ වුණේ කුඩම්මගේ සැලකිලි. කුඩම්මගේ සැලකිලි විතරක් නෙවෙයි, සමහරුම ගහලා දොට්ටම දැම්මා. සමහරුන්ට යන්නේ නැවන් නැති කරා. සමහරුන්ව නන්නත්තර කරා, අනාථ කරා. හැබැයි අනාථ කරනකොට තමන් වෙනුවෙන් පෙනී හිටපු අය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා මොකද්ද කරේ? නායකයෙක්ගේ ගති ලක්ෂණ කොහොමද ඔප්පු කරේ? දැන් සාමාන්‍ය අපි අහලා තියෙන්නේ පින්නවල තමයි අලි අනාථාගාරයේ තියෙන්නේ. පින්නවල තමයි අලි අනාථාගාරයේ තියෙන්නේ. හැබැයි දැන් මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරණයට නාම යෝජනා ලැබෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඒකට නමක් යෝජනා වෙනකොට හම්බන්තොට වෙනම අලි අනාථාගාරයක් දාන්න සිද්ධ වෙනවා. මොකද හේතුව හම්බන්තොට අලි අනාථාගාරයක් දාන්න සිද්ධ වෙනවා එක්සත් ජාතික පක්ෂය අලින්ට. සජිත් ප්‍රේමදාස මහත්තයාට කඩේ ගිය සජිත් ප්‍රේමදාස මහත්තයාව අපේක්ෂකයා කරන්න ඕන. සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි අපේ අපේක්ෂකයා, අපේ ජනාධිපති වෙන්නේ කියලා කියන අයට වෙනම අලි අනාථාගාරයක් හම්බන්තොට දිස්ත්‍රික්කේ හදාගන්න වෙනවා සජිත් ප්‍රේමදාස අමතිවරයා. මොකද හේතුව ඒ ඉන්න අලි ඔක්කොම මොටාලි කරනවා, හිඟනාලි කරනවා, නොණ්ඩි අලි කරනවා, නන්නත්තාර අලි බවට පරිවර්තනය කරනවා. මොකද හේතුව ඒක හොඳට වික්‍රමසිංහ මහත්තයා දන්නවා. වික්‍රමසිංහ මහත්තයා ඔය කලබල වෙන්නේ නැහැ මේ පක්ෂය ඇතුලේ අර්බුදවලට. කලබල නොවි බොහොම ඉවසිලිවන්තව තමයි ඔහු වැඩේ දෙන්නේ. ඒ නිසා අන්න අපි බලන්නේ නායකත්වයේ තමන් වෙනුවෙන් පෙනී සිටින කෙනා වෙනුවෙන් පෙනී සිටින බැරි වෙන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඉතිහාසය. අපි දන්නවා සමහර දිස්ත්‍රික්කවල ඔය බුද්ධික පතිරණලට නියෝජ්‍ය අමතිකමක්වත් හම්බුනේ නැහැ. මොකද්ද බල විභාගේ? සජිත් ප්‍රේමදාස ඕනයි කියපු දින්දා. ආසන සංවිධායකකම් වලින් දොට්ට දැම්ම එක්සත් ජාතික පක්ෂයේ හැම දිස්ත්‍රික්කයකම සජිත් ප්‍රේමදාසගේ ෆොටෝ එක ගහපුවා. එහෙමයි වික්‍රමසිංහ මහත්තයා දුන්නේ වැඩේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි දකිනවා මේ ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා නායකත්වයේ ඕනයි කියලා කතා කරන යට අවසාන වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා රයිල් වික්‍රමසිංහත් එක්ක තමන්ගේ ජාම බේරගෙන ඔහොම යයි යන්න තමන්ව නම් කළත් නොකළත්. හැබැයි අනාථ වෙන්නේ අර කියපු උන්හැලා ටික විතරයි. ඒක තමයි ඇත්ත తත්වයේ බවට අද පරිවර්තනය වෙන්නේ.